න්න අදේ ඉතින් කියනන්නේ වාසනාවන්ත අංක හය ගැනයි. ඔබ එපදුනේ හය පහළව හෝ විසි හත්තරවැනි දනම් ඔබේ ජීවන අංකේවන්නේ අංක හය අංක හය එපදුනු අය හරිම ආදරනීය ශාන්ත සැහැල්ලූ ඉන්න පිරිසා. එ වගේම හරි කඩවසම් ආකර්ශනී අය ඕවුන් හිනාවෙන විදිහටත් ඕනෑම කෙනෙක් ආකාර්ශණීය වෙනවා. වයිසට කියත් ලාස්සනට ඉන්න තමයි මෝුන් උත්හ කරන්න ඒ නිසාම වයසට ගියත් වයසට වඩා අඩුපෙනුත් තමයි මවුන්ට තියෙන්නේ.ංක හයෙහිමියන්ත් විලාසිත්තාවලට ගොඩක් කැමති අය. ඔවුන් අලුත්තලුත් ඇඳම් පැඳීමලට දෙෙඩි ඇල්මත් දක්කන තර ඒවායේ බ්‍රෑන්් එකගෙනත් ගොඩක් සලිකිරිමත් වෙනවා.ංක හයහිමි කෙනෙක්ව ඕනෑම කෙනෙක්ට විශ්ාස කරන්න පුළුවන්. මොකද මෝවන් බොරුවට අකමැත්ති. ඒ වගේම මෝවන් කොහෙකයත් ඒ තැන විනෝදයෙන් ඉන්න පිරිසක්. මෝවන්ට කවදාවත් අසාධරනහි වසන්න බෑ. ඒ නිසාම, ප්‍රශ්නවලටත් පැටල නවස්ථා තියෙනවා අංක හයහිමියන් ඉගනීමට වඩා විලාසිතාවන්ට වැඩි බරාත් දෙෙනවා එ නිසාම ඔවුන්ට ඉගනීමේ කටයුතු මඟ එරෙනවා නමුත් අංක හයහිමියන් සංගීතය නර්තනය චිත්‍ර කලාවට වැඩි බරක්දක්වන අතර ඉන්න ඔවුන්ට ඉදිර දයනත් පුළුවන්. ඒ වගේම සුයන් රැකියලින් මවන්ට දියුණ වෙන්නත් පුළුව. හැබැයි අංක හයහිමියන්ට වියදම් அதிகක වන අතර හරියටක කළමනා කරනය කරන ජීවත්තුනොත් ඔබට සාර්ථක වෙන්න පුළුව අංක හයහිමියන් බොහෝදුලට ආදර විවාහයක් තමයි කරගන්නේ. ආදරේදී ගොඩක් අවංකාය වෙනවා. ආදරය කරන කෙනාව කිසිම හේතුවක් නිසා අත්හරින්නෙත් නෑ. මොවුන් ඔවුන්ගේ විවජීවිතයත් හරි ලස්සනටගත කරනවා. තමන්ගේ සහකාරයගේ හැම වගේකීමත් නිසියාකාරෝ ඉටු කරනවා. කිසිම දේකින් අඩුවක් කරන්නේ නෑ. ඒවගේම තමයි තමන් කොච්චර ිසිවුනත් තමන් ආදරය කරන කෙනා ගැන හොයාන්නත් තමත කරන්නේ නෑ. අංක හල්හිමියන්ට ලේසියන් කේන්තියන්නෙත්න බේ ඔෝන්ට කේෙන්තිගියොත් ඔවුන්ටේ තරහව පාලනය කරගන්නත් ගොඩක් අමාරුයි ඒ වගේම මොවුන් ගොඩක් සංවේද්දී. ඒ වගේම අංක හයහිමියන්ට ඕනෑම කෙනෙක් අවබෝධ කරගන්නත් ගොඩක් හොඳට පුළුවයි. මෝවන්ට ඒ නිසාම ගොඩක් මිතුරන්දි ඉන්නෝ. අංක හහිමියන්ගේ සුබ දවස්සන්නේ සඳුදා අගහරුවාද බ්‍රහස්පතින්දා සහ සිකුරාද. ඔබගේ සුබ දිනවන්නේ හයවෙනිදා පහරස්සයනිදා සහ විසි හත්තරවෙනිදා දිනවලදි ඔබට ඕනෑම් සුබ දෙයක් සුභ කාරයක් කරන්න ආරම්භ කලොත් ඒ ගොඩක් සාර්ථ කරගන්න පුළුව ඒ වගේම ඔබගේ සුදුවර්ණයන් වන්නේ සුදු ලානීල් ලා රෝස සහ රෝස පාට ඉතින් අපි අදකිව්වේ අංක හය හිමියන් ගැෙනන ඉදිරයේදී අනෙක් වාසනාවන්තාක ගැනත් දැනගන්න වීඩිය එක දාපුගමන් බලන්න ගගන YouTubeු් චැනල් එකත් සස්කරයි් කරන්න ඒ වගේම මේ ීඩියක ගැන ඔබේ අදහසත් කමෙන්ට් කරයි න්න